ඔහු මේ තියෙන්නේ පූනා ඇල්ල රබ්බට තියෙන පූනා ඇල්ල හරිම සුන්දර ගිය ඇල්ලයි. පේරාදෙනිය නූරෙලිය මාර්ගයේ කියන්නේ ඒ පහ මාර්ගයේ රබ්බඩ උමගත් රබ්බඩ ඇල්ලත් පහු කරලා ටික දුරක් යනකොට, ඒ කියන්නේ කිලෝමීටරයක් පමණ දුරක් යනකොට පූනා ඇල්ල යනුවෙන් සදහන් පූරක් දකින්න ලැබෙනවා. මෙමෙ ස්ථානයේ තමා පූනා ඇල්ල දැర్శණය වෙන්නේ. ඒ කියන්නේ පූනා ඇල්ලේ view point එකේ තියෙන්නේ එතෙන්ද. එතනින්දන් තමා හුඟ දෙනෙක් ඉතින් පූනා ඇල්ල නරඹන්නේ. හැබැයි බොහෝමයක් දෙනෙක් දන්නේ නැහැ පූනා ඇල්ලට යන විදිය. ඒ කියන්නේ මේ පූනා ඇල්ලට යන පාර තරමත් දුෂ්කර පාරක්. ඉතින් අද අපි මේ පූනා ඇල්ලට යන පාර හොයාගෙන පූනා ඇල්ල ඇසලට යන්න තමයි යන්නේ. මෙන්න මෙම ස්ථානින්. ඒ කියන්නේ මේ තමා ඒ පහ මාර්ගයේ පූනා ඇල්ලේ view point එකේ තියෙන ස්ථානය. ප්‍රධාන මාර්ගයේ පූනෑල්ල view point එකට මීටර 100ක් පමණ ආසන්නයේ තියෙනවා පයිනස් ගස් අතරින් දිවෙන කුඩා අඩි පාරක්. ඉතින් මේ අඩි පාර දිගේ තමයි අද අපි පූනෑල්ලට යන්න යන්නේ. ඔයාලා මේ දැන් දකින්නේ මේ කුඩා අඩි පාර. මම දැන් පූනා ඇල්ල නරඹන්න යන ගමන් තමයි ඉන්නේ. ප්‍රධාන පාරේ ඉඳන්, ඒ කියන්නේ මේ පහරේ ඉඳන් පහළට බැහැගෙන එන්න ඕනේ පූනා ඇල්ල නරඹන්න. අපිට මේ පූනා ඇල්ල ළඟට යන පාර හොයාගන්න ටිකක් දුෂ්කර වුණා. ඒ වුණාට මේ හරියේ ඉන්න ගැමියෙක් අපිට කිව්වා පූනා ඇල්ලට යන්න ඕනේ මේ පාරෙන් කියලා. අපි දැන් මේ පූනා ඇල්ල ඇසලට යන ගමන් තමයි ඉන්නේ. මේ රබ්බොඩ කියන්නේ ඉතා සුවිශේෂී ප්‍රදේශයක්. දියලි පහක් පමණ තියෙනවා මේ චික්කුව. රබ්බොඩ ඇල්ල එකක්, ඊළඟට ගැරඩි ඇල්ල, දැන් මේ අපි පූනා ඇල්ල. අර පේනවා ගැරඩි ඇල්ල ඈතින් පේනවා අපිට. දැන් මේ අපි බලන්න යන්නේ පූනා ඇල්ල. ඒ පහ මාර්ගයේ නුවරෙලියට යනකොට අපිට පේනවා පූනා ඇල්ල. දියලි දෙකක් විදිහට තමයි මේක ඇද හැලින්නේ. හොඳයි අපි එහෙනම් පූනා ඇල්ල ඇසලටම ගිහිල්ලා බලමු කොහොමද කියලා. ඔව් මන් දැන් පූනා ඇල්ල සමීපයටම වගේ ඇවිල්ලා තියෙන්නේ. මේ පේන්නේ පූනා ඇල්ල. ඉතින් සෑහෙන දුෂ්කර මාර්ගයක තමයි ආවේ. සෑහෙන පල්ලමක් බැහැගෙන ඇවිල්ලා දැන් කන්දන් නගිනවා. ඉතින් අපිට හරිම මහන්සි. ඔව් මේ පේන්නේ පූනා ඇල්ල ඉතින්.
හූනාඇල්ල. හූනාඇල්ල කියන්නේ ගංගා දෙකක් දියලි දෙකක් විදිහට එකම තැනකට කඩා හැරෙන ලංකාවේ පවතින එකම දියඇල්ල. ඉතින් මේ පූනාඇල්ලේ කැල්ලක් නිර්මාණය කරන්නේ පූඩලුවේ, අනිත් ඇල්ල නිර්මාණය කරන්නේ පූනාවය. පූඩලුව ඇල්ල කියලා ඩංකින ඇල්ලටත් කියන හින්දා මේ ඇල්ලට කියන්නේ පූනාඇල්ල කියලා. ඉතින් රබ්බොඩ ප්‍රදේශයේ තියෙන තවත් සුන්දර දියඇල්ලක් තමයි මේ පූනාඇල්ල කියන්නේ. ඉතින් රබ්බොඩ ප්‍රදේශයේ සංචාරය කරන්න ඔයාලා එනවා නම් ඔයාලට දේවතුර ඇල්ල, ගැරඩි ඇල්ල, රබ්බොඩ ඇල්ල, පූනාඇල්ල ආදී මේ ඇලි සතරම නරඹන්න පුළුවන්. ඉතින් පූනාඇල්ල පාරේ ඉඳන් ටූ පොයින්ට් එකෙන් නරඹලා යනවට වඩා අති දුෂ්කර මාර්ගයක් තියෙන. මේ දුෂ්කර මාර්ගයේ ඇවිල්ලා පූනාඇල්ල ඇසලටම ඇවිල්ලා එම සුන්දරත්වයේ විදගන්න තියෙනවා නම් හොඳයි ඉතින්. ඒකන්නේ වැඩිය පිරිස මෙතන මෙම ස්ථානයට එන්නේ. ඒ හින්දම මෙම ස්ථානයේ සුන්දරත්වය සුර කියලා තියෙනවා. ඉතින් මම ඔයාලගෙන් කාරුණික වෙල්ලන්නේ දියඇලි අපේ රටේ තියෙන ස්වභාවික ස්ථානවලට යනකොට කොල්ලිතින් බෝතල් ආදී රැගෙන යනවා නම් ඒ දේවල් නැවත ඔයාලා රැගෙන යන්න. මේ සුන්දර ස්ථාන අපවිත්‍ර කරන්න එපා. මේ ස්වභාවික සම්පත් අපි ආරක්ෂා කරගනිමු. ඉතින් මම විනෝදාංශයක් විදිහට තමයි මට නිවාඩුවක් ලැබුණ වෙලාවට මේ වගේ ඇවිදින්නේ. ඉතින් මම මේ ඇවිදින වෙලාවට වීඩියෝ ලෝකයක් කරනවා. මම මේකෙන් බලාපොරොත්තු වෙන්නේ මේ වීඩියෝ ලොග් එක බලලා ඔයාලත් මේ වගේ සුන්දර ස්ථාන අරබලා ඒව විදි කියලා.